ආයිබුවන් ඔබ කැමති වුණත් අකමැති වුණත් කතාව ඒකම තමයි මොකද්ද කතාව ඇමරිකාව මේ රටේ පොළව කොල්ලකන් හදන්නේ ඉන්දු ශාන්තිකර කලාපයේ යෝජිත අනාගත මෙහෙයුම් සඳහා මේ පොළව ඇමරිකානු ප්‍රහාරකයාන රඳවණයක් බවට පත් කරන්න අවශ්‍ය සියලුම වැඩ ටික කෙරෙනවා 2020 පෙබරවාරි 20 යහපාලනේ නවත්තපු තැනින් ගෝඨාභය පාලනේ ඉස්සරහට යනවා වෙනස තමයි එදා සිදු වෙමින් පැවති දේ මිනිසු දැනගෙන හිටියා දැන් සිදු වන දේ සිදු වෙමින් පවතින දේ මිනිසු දන්නේ නැහැ හේතුව එදා යහපාලනේට එරෙහිව අරගල කරපු අය දැන් ඉන්නේ ගෝඨාභය කඳවුරේ ජනප්‍රිය ජනමාධ්‍ය මේ සියල්ල වහං කරන තත්වයකුත් මතුවෙමින් තිබෙනවා ඒ අනුව අපට සෑහෙන්න මහන්සි වෙන්න සිද්ධ වෙනවා අර ඔවුන් අතර තිබෙන මණ්ඩලයේ කචල් එකක් පාවිච්චි කරලා තොරතුරු හොයාගෙන තොරතුරු ගවේෂණය කරලා පවතින තත්වයන් නිර්වෘව වටහා ගන්න මේ වෙනකොට ඉඩම් මනිනවා ජනාධිපතිවරයා කියලා තියෙන්නේ ඉක්මනට ඉඩම් ටික මැනලා ගනින්නලා කියලා ට්‍රිම්බල් සමාගම අනුග්‍රහය දක්වනවා අපේ මිනින්දෝරු දිවා රෑ නොබලා වැඩ කරනවා ඔවුන්ට සංවිධානයේ වෙලා මේ සාහසික මංකොල්ලයට ඉදිරිව හිටගන්න කිසිම හැඟීමක් නැහැ හැඟීමක් තිබුණත් ඔවුන් පක්ෂවලට බෙදිලා වහල් වෙලා අනුන්ගේ බලල් අඬ බවටපත් වෙලා තත්වය භයානකයි ඊයේ මහින්ද සමරසිංහ රාජ්‍ය පරිපාලන හා සොදේශ කටයුතු අමාත්‍යවරයා අර ව්‍යාපෘතියටම අදාළ තවත් එක ඉදිරි පියවරක් තියෙනවා කොළඹදී ඉඩම් ලියාපදිංචිය දැන් විද්‍යුත් ක්‍රමයට කරන්න සියලුම දෙනාට නිල වශයෙන් අවසර ලැබෙනවා දිනය ඊයේ පෙබරවාරි 19 ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතන එකට එකතු වෙලා ඉඩම් බැංකුවට අවශ්‍ය පසුබිම නිල වශයෙන් පටන් ගන්නවා මේ තත්ත්වය ඉතාම සාහසිකයි මෙන්න අමාත්‍යවරයා කියන කතාව කෙනෙකුට තාක්ෂණය හරහා තමන්ගේ ලියකියවිලි ලබා ගැනීමේ හැකියාව අපි ලබා දෙනවා. ඒ ලියකියවිලි බැංකුවකට හෝ වෙනත් ගනුදෙනුවකට ඉදිරිපත් කරන්න පුළුවන් නීත්‍යානුකූල තත්ත්වයක් එක්ක තමයි මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න දැන් පටන් ගන්න. ඔබ හිතන්නේ මාර වැඩක් කියලා නේ? නෑ. මේ සූදානම් වෙන්නේ ඇමරිකාවට මේ රටේ ඉඩම් ටික පහසුවෙන් කොල්ලකන්න අවශ්‍ය නෛතික ක්‍රියාකාරී පසුබිම හදන එක. හොඳට මතක තියාගන්න. අනේ මේ නිලධාරීන්ට මේ ගැන මෙලෝ හසරක දැනුමක් නැහැ. එක්කෝ දැනගෙනම ගේම් එක ප්ලේ කරනවා. මෙන්න මේ නිලධාරිනිය බොහොම ආඩම්බරෙන් කියන කතාව. මේ ඉඩම් දේශා කාර්යාලයට ඉන්නේ එකක් අවම වේවි. මේක ඔන්ලයින් දෙන්නවා. දැන් නම් අපේ රැන්ජිස් වලට බලු කරගිය තමයි වැඩි ඇත්ත කතාව නම් නමුත් ඉස්සරහට තියෙකත් අඩු කරගන්න තමයි මේ ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කර්ම කාරණා ටික අපිට යන්න වෙන්න ඕනේ මේ පොරණ කෙනෙකුට ඇවිල්ලා මෙහි විසස් එකක් පටන් ගන්න නම් කටයුතු කරා මේ ටික මේ ලංකාවේ තියෙනවා හරි වශයෙන් වයින් ස්ටික් ඔය කියුවා හાર્ඩ් කොපි එක ඔයගොල්ලන්ට ලැබෙන සලස්වන්නන්ලු ඔබට ඇහුණද අර නිලධාරිනිය ඇත්ත කතාව කියාගෙන එනකොට ඇය කියන්නේ මොඩකමට නොදන්නකමට රාජකාරියට අදාළව කතාව කියාගෙන යනවා ගිරා පැටියෙක් වගේ පැටියෙක් නෙමෙයි ගිරා වැඩිහිටියෙක් වගේ අමාත්‍යවරයයි තව නිලධාරියෙකුයි මැදිහත් වෙලා වැඩේ නැවැත්තුව අපි කතාව දැනගන්න නිසා ඇයගේ කටින් කියුණා නේද ෆොරීන කෙනෙකුට කියලා. බොහොම ආඩම්බරෙන් ෆොරීන කිව්වහම නිකන් අපිට කුචු කැවෙනවා. ඇය දන්නේ නැහැ මේ ඉන්න නිලධාරීන් දන්නේ නැහැ තමන්ගේ අනාගත පරම්පරාවන්ට අයිති පොළව කොල්ල කන්න තමයි තමන්ගේ දෑත් වලින් මේ වැඩ ටික කරන්න කියලා ටයි දාගෙන ලස්සනට ඇඳගෙන සාරි ඇඳගෙන නිලධාරී ඌෂ්ණයෙන් පිච්චි පිච්චි මේ කරන අපරාධය ගැන උන්ට කිසිදු ආකාරයක හැඟීමක් නැහැ. දැනුමක් නැහැ. ඊටාම බරපතල ප්‍රශ්නයක් තිබෙනවා මේ ප්‍රශ්නේ විසඳා ගන්නට ඇඟේ හයියෙන් බැහැ. නැවත ඔබට කියනවා ඊටාමත්ම බරපතල අනතුරක මුව විට අපි ඉන්නවා යහපාලනේ නවත්තපු තැනින් ගෝඨාභය පාලනේ ඉස්සරහට යනවා මහමැතිවරණයෙන් පස්සේ ඊටාමත්ම අයහපත් ඊටාමත්ම තීරණාත්මක
රට විනාශය කරා ගමන් කරන තත්වයක් මතුවෙනවා සියලුම දෙනා එකතු වෙලා මේ විනාශයට කර ගහනවා දැන් ඉදිරි වෙන්න සටන් කරන්න හඬන ගන්න කවුරුවත් නැහැ ඒ බයකට නෙවෙයි සියලුම දෙනා ඉන්නේ ගෝඨාභය කඳවුරේ තමන්ගේ බඩවියත රැක ගන්න එදාට එදාට මොකක් හරි කර ගන්න සියලුම දෙනා මේ ගේම් එකට දැන හෝ නොදැන සෙට් වෙනවා කල්පනාවෙන් ඉන්න නිදහස් සංවාද වැඩබිම දිගටම संवादे मेदिहत्वीमक मम चापा।